ගොඩක් කලාට 2006 දකුණු අප්‍රිකාව ලංකාවට ආපු සංචාරය ගැන කතා කරද්දී ගොඩක් අයට මතක තියෙන්නේ කුමාගේ මහලගේ ඒ සමන්තාව. නමුත් මම කැමතියි ඔබගේ මතක අරන් යන්න දෙවෙනි ටෙස්ට් තරගයට ඕවල් එක. දකුණු අප්‍රිකාන් කණ්ඩායම ශ්‍රී ලංකාවට දෙනවා ටාගට් එකක් ලකුණු 352ක. තමත් අසීරු ටාගට් එකක්. නමුත් ඔබයි මහලයි හොඳ පාර්ට්නර්ෂිප් එකක් ඉන්වෝල් වෙලා ලකුණු 11ක් ජයග්‍රහණය දෙනකොට මහල දැවි යනවා. ඉන් පස්සේ ඊළඟ පන්දුවාරෙම චමිදවාස් මුතයි මුරලිදන දෙපළක් දැවි යනවා. අවසානයේ ලසිත් මාලිංග පන්දුවට පහර දෙන්න එන්නේ. ඔබට තව පුංචි ලකුණු ප්‍රමාණයක් අවශ්‍යලා තිබුණා. ඔබ තරඟේ ජයග්‍රහණය කරනවා. මම හිතන්නේ තියුණුම ටෙස්ට් තරඟ ජයග්‍රහණයක තරඟ එක කඩුලකින්. මේ තරගයේදී සිදුවුණු ඒ සිදුවීම් මාලාව පොඩ්ඩක් කතා අපිට පොඩ පැහැදිලි කරමු. මම කිව්වොත් තරගාවලිය ගැන කතා කරද්දී රෙක්ස් පළවෙනි තිස් තරගයේ SSC වල ගහපු ඒ තරගෙම සෙල්ලම් ගන්නෙම හිටියේ. අන්තිම මොහොතේ වාසයියාගේ ඉන්ජරියක් නිසා මම ගැව්වා ටෙස්ට් මැච් එක. ඊට පස්සේ ඒකේ තමයි මම හිතන්නේ කුමාසා මහේලගේ අර සම්බන්ධතාවය කියලා අපි ටෙස්ට් තරගයේ මම හිතන්නේ පස්වෙනි දවසේ ලන්ච් වලදී කොහොද අපි ජයග්‍රහණය කරා. දෙවෙනි ටෙස්ට් තරගෙත් මම සෙල්ලම් ගන්නෙම හිටියේ. ඒකෝත් වාසය ෆිට්ටලා මම ඉල්ලලා යන්න හිටියේ. එතකොට දිල්ලාර සහ මාලිංග සහ වාස් තමයි ශ්‍රී ලංකාවේ. ඒත් දෙවෙනි ටෙස්ට් තරගයේ උදෙත් ආබාධයටපත් වුණා දිල්ලාර. ඉතින් ආයි මම අන්තිම මොහොතේ මේ තරගයේ ගැහුවේ. මම හිතන්නේ තරගය ගැන කතා කරොත් අපි මට මතකයි අපි අතුල්ට ආපෙලාවේ හතරවෙනිම ක්‍රීඩා කරන්න කලින් ඇත්තටම 350ක්ව මේ කාලේ ෆෝර්ත් ඉනින්ගේ ලොකු දෙයක්. ඒකත් විකට්ටුව දන් කැවෙනවා. හොඳ පන්දු යවන්නෙක් හිටියා නිකී බෝයි, ඩේල්ස් හේන උතරම් පන්දු යවන කාලේ, ෂෝන් පොලොක්, මකයිනික්. හොඳ පන්දු මේ බලයනියක් හිටියා ඇන්ඩ්‍රූ හෝල්. හැබැයි එදා යම්කිසි හේතුවක් මත ඇතුළට ආමට හොඳට මතකයි මාර පොසිටිව් එනර්ජි එකක් තිබ්බා මේ ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ. කෙලින්ම කැප්ටන් මහල් වුණත් කිව්වේ, කෝච් ටොමුත් කිව්වේ අපි ලෙස් ගෝ ෆර් ඉට් අපි මේ ගෙලවමු කොහමද. පස්සේ කිව්වා වගේ මම යනකොට මට මතකයි ලකුණු 80ක් 90ක් විතර තමයි ගහන් තිබ්බේ. පස්සේ මමයි මහලයි ගාගෙන ඇවිල්ලා කිව්වා වගේ ඊට පස්සේ මහලයි වුණාට පස්සේ තව එක කඩුල දෙයක් ගියාට පස්සේ ලසිත් ආවා. හොඳම කතාව කියන්නේ මන් හිතන්නේ වකුණු 29ක් විතර නොදැවි ලබාගෙන හිටියේ. බෝල 112ක් විතර මට ගහන්න බෑ. ඒ කියන්නේ මම අවුට් නොත් නැච්ච කිවරයි. ඉතින් මම පැත්තක් අල්ලගෙන පුළුවන් ලකුණු ටික අරගෙන හිටියේ. ලසිත් ආපු වෙලාවේ ලසිට්ට මම කිව්වේ නිකි බෝයේ පොඩ්ඩ අමාරුයි ගහන්න. ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් ඔළුව ඇති ලසිත් හැමදේම පොඩ්ඩක් කූල් එක ගන්න හරි වචන් කියලා ගිහිල්ලා පළවෙනි බෝලේම ඔන් ඩ්‍රයිව් ප්‍රහාරයෙන් ලකුණු නැච්ච ඉවර කරා. ඊට පස්සේ තරගෙන් අපි ජයගෙන ගොඩක් සතුටු වුණා. ඉතින් මම එදාරෑ කල්පනා කරා ලකුණු 29ක් ගහන්න මම බෝල 100 ගණන් ගාලා ගොඩක් මේ අමාරු වුණා මට ගහන්න. ඉතින් ක්‍රිකට් කියන්නේ ඒකයි. වසිත් තා පළනි බෝලෙම කිසිම ප්‍රශ්නයක් නැතුව අර කිසි ප්‍රෙෂර් ගන්න ගහලා මැච් එක දින්න. ඉතින් ඒ වගේ මම හිතන්නේ මගේ ක්‍රීඩා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල ගත්තොත් ගහපු හොඳම සීරීස් එක කියලා කියන්න පුළුවන්. ඒකත් මතක සටහන් ගොඩක් තියෙනවා ඒ සීරීස් එකේ. ස්වාභාවික මිහිරයි නියම ලෙමන් රසයයි කාගෙද්දිව පිනවයි මැලිබන් ලෙමන් පෆ් පෆ් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ් හැම සිතක්ම පිපිදේ රස ලෙමන් රසයේ ජීවිතයම මිහිරයි මැලිබන් ලෙමන් පෆ් පෆ් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ් චිල් වෙන ලෙමන් පෆ්